අපි දැන් බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමයක් කලින් ආකාරයටම ඇඳුමේ අවශ්‍ය තැන ලකුණු කර ගන්නවා. මුලටම මම මේ විදිහට රෙදි කොටසක් විතරයි ගත්තේ. ඊට පස්සේ අවශ්‍ය තැනට අවශ්‍ය දිගට ඉරක් ඇඳ ගන්නවා. මම අඟල් 8ක් ගත්තේ. කලින් ආකාරයටම ඒ අග දෙපසට අඟල් භාගයේ බැගින් ලකුණු කරලා කලින් විදිහටම රේඛා දෙකක් ඇඳලා අර ආකාරයටම අඟල් භාගයක් අග ඉඳලා උඩට ලකුණු කරලා මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයක් අගින් නිර්මාණය කර ගන්නවා. ඉතින් දැන් මේ ඔයාලට පේනව ඇති මම මේ විදිහට නිර්මාණය කළ මේක කපා ගන්නවා. මම මේ පැකට් එක අල්ලන්නේ වෙනස් විදිහකට. කලින් වගේම මම අඟල් 3ක් පළල ගත්තා. මොකද මම අඟලකට තමයි ප්ලැකට් එක මහල ඉවර කරගන්නේ. ඒ හින්දා අඟල් 3ක් පළල රෙදි කොටස් දෙකක් මම මෙතනදී කපා ගන්නවා. ඉතින් එක රෙදි පටියක දිග විදිහට අපි දැන් ප්ලැකට් එකේ දිගට ලකුණු කරපු ප්‍රමාණයට අඟල් 1ක් හෝ අඟල් 2ක් වැඩිපුර ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම ළඟ තියෙන පටිය මම මේ විදිහට මල්ල ගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි මේ විදිහට මේ ප්ලැකට් එකට ගත්ත රෙදි කොටස් දෙකට නවල හරි මැදින් හොඳ පිටින් අයන් කරගන්නවා. අයන් කරලා ඔයාලට ඕන නම් මේක කොණින් ඕවර්ලොක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොණින්ම මැහුමක් ගහගෙන යන්න පුළුවන්. නැත්නම් හොඳටම ප්‍රමාණවත් අයන් කරාම. දැන් කලින් ආකාරයෙන් අපිට මේ රෙදි කොටස් දෙක රෙද්දට අල්ලන්න මේ ඔයාලට පේනා වගේම කලින් ආකාරයට වගේම අපි මේ පටියේ ඕපන් එක පැත්ත මේ ඔයාලට පේන ආකාරයට රෙද්ද මත තියලා මේ රෙද්ද මත තියද්දි ඔයාලට පේනවා ඇති මම අර කලින් කිව්වා වගේ අපි පොයින්ට් එකක් හෝ පොයින්ට් දෙකක් වගේ චුට්ටක් මෙහායින් තියලා තමයි තියන්න ඕන. එතකොට අපිට රැලි වෙන්නේ නැතුව මේ ප්‍රකට් එක හදාගන්න පුළුවන්. ඒ රෙදි කොටසත් මේ විදිහට එක පැත්තකින් තියලා දිග්ගටම අඟල් භාගයකට හරියට මහගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තත් හරියට අඟල් භාගයකට අපි මේ විදිහට අල්ලගෙන යනවා. ඉතින් දිගටම හරියටම අපිට අවශ්‍ය තැනට වෙනකම්ම මහගෙන යන්න ඊට වඩා අඩුවෙන්වත් වැඩියෙන්වත් මහගෙන යන්න එපා. අපි දැන් මහලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට මේ කොටස් දෙක මේ අගින් ඇතුළට දාගන්නවා. අනිත් පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අතින් හදා ගන්නවා. ඊට පස්සේ තියෙන වැඩිපුර රෙදි කොටසේ දිග කපලා දාලා මේ ඔයාලට පේන ආකාරයට අර ත්‍රිකෝණය තැනි කෙලින් මැහුමක් දෙසරයක් වගේ ගහ ගන්නවා. ඔයාලට දැන් පේනව ඇති මම ඒ විදිහට මහුමක් ගහගත්තා. දැන් ඔයාලට තියෙන මේක හොඳට අයන් කරගන්න. ඉතින් දැන් අපි අපේ ප්ලැකට් එක මහලා ඉවරයි. අපි බලමු ප්ලැකට් දෙකම කොහොමද කියලා. ඉතින් ඇත්තටම ප්ලැකට්ස් මහන්න විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මම අද ඔයාලට මේ කියලා දුන්නේ ලේසිම ක්‍රම දෙකක්. මම ඉදිරියේදී තවත් ක්‍රම කිහිපයක් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඇත්තටම එක ප්ලැකට් එකකට විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඊට වඩා අඩු කාලයක් යන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ප්ලැකට් අල්ලපු ඇඳුම් වර්ග කිහිපයක්. ඉතින් අද පාඩමේ ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අපේ මහුම් පන්තිය YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මහුම් ගිතුම් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.